බද්ධන් සැල ජනතාවට විවෘත කෙරුණේ මහා සංඝරත්නය 69ක් විශේෂෙහි දානය පූජා කිරීමෙන් පසුවයි. දන් සැල අද සහ හෙට දෙදින පුරා පැවැත්වෙනවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බෞද්ධ ලෝක මාවත කේන්ද්‍ර කරගනිමින් පවත්වන බෞද්ධ ලෝක පොසොන් උදානය ඊයේ ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්බෝධි විහාරයේ සිට සර්වඥ ධාතුන් වහන්සේ පොසොන් කලාපයේ වෙත වැඩම කෙරුණේ අලංකාර පෙරහැරකින්. සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව අද දිනේ පුරා පැවැත්වුණා. අනුතුරුව පොසොන් කලාපයේ ඉදි කළ තොරණද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත වුණා. තොරණ සහ පොසොන් කලාපය එළවෙන 18 වනදා දක්වා ජනතාවට විවෘතයි. මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුබසාධක සංගමය සංවිධාන කළ කඩල දන් සැල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලීගහ මන්දිර පරිශ්‍රයේදී විවෘත කෙරුණා. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේ පැවැත්වෙන පෝදා දහම් දෙසුමේ 189 වෙන්න අද පැවැත්වුණා. මෙවර ධර්මදේශනයේ පවත්වනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික හා පෙරදිග භාෂා පුහුණු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථකාචාර්ය පූජ්‍ය ඉඳුරාකාරයේ ධම්මරතන හිමියන් විසින්. අනතුරුව ආබාධිත රණවිරුවන් පුනරුත්ථාපනය වූ LTT සාමාජිකයින් සහ සිවිල් සාමාජිකයන් ඇතුළු 18 දෙනෙකුට කෘතිම පාද පිරිනැමීමද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. මගේ විශ්වාසය මැක්සිස්.